අපේ ගිට ඇක්සසරිස් ගිව් එකේ ජයග්‍රහකයා අපි කියන්න යන්නේ තව ටිකකින්. වෙල්කම් ටු මියු ටොක් එපිසෝඩ් නම්බර් 11. අපිට ඕනනම් දැන් කියන්න පුළුවන් දිනපු කෙනා කවුද කියලා. ඒ වුණාට මේකනේ ඉතින් වාට දිනපු කෙනා කවුද කියලා හරියටම දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න සිද්ධ වෙනවා. සමහර විට තව ටිකකින් තියෙන්න පුළුවන්, නැත්නම් මැදදී තියෙන්න පුළුවන්, නැත්නම් අවසානට තියෙන්න පුළුවන්. ඒ නිසා අකමැත්තෙන් හරි මුළු වීඩියෝ එකම බලන්න සිද්ධ වෙනවා. දිනපු කෙනාගේ නම නැත්නම් ජයග්‍රාහකයා කවුද කියලා දැනගන්න. අපි මේ SL unprofessional පටන් ගත්ත විදිය ගැන ඔයාලට පොඩ්ඩක් කිව්වොත්, ඇත්තටම මේක හීනෙන් නැගිටලා පටන් ගත්ත channel එකක්. ඒ කියන්නේ ඇත්තටම අපිට හීනයක් පෙන්නලා තමයි මෙම channel එකක් කරන්න ඕන කියලා උදේම නැගිටලා කඩේට ගිහිල්ලා කළු පාට රෙදි යාර 6ක් විතර ගෙනල්ලා, යාර 6 මීටර 6 විතර දැන්න මතක නැහැ, පිටිපස්ස තිරයක් හදලා අපි channel එක පටන් ගත්තා. ඒ කියන්නේ මේ SL unprofessional හීනෙන් නැගිටලා පටන් ගත්ත channel එකක්. ඒ කාලේ background එකට පාවිච්චි කරපු රෙද්ද තමයි මේ අද මේසෙට දාලා තියෙන කළු පාට. අපි මේ channel එක මුලින්ම පටන් ගත්තේ ඇත්තටම අපේ bedroom එකේ පොඩි කොනක තමයි ඇත්තටම පටන් ගත්තේ. මේ මුලින්ම මේ channel එකේ නම SL unprofessional නෙමෙයි, මුලින්ම මේ channel එකේ නම ගොඩේ cover. ඒ කියන්නේ අපි guitar covers කරන්න තමයි channel එක මුලින්ම ආරම්භ කරේ. පස්සේ තමයි අපි මේ අද තියෙන තත්ත්වෙට channel එක ගොඩ දාගත්තේ. මෙහෙම ඉතින් channel එක පටන් ගත්ත අලුත්ත ගැන කතා කරොත්, අපිට උපකරණ නැත්නම් instrument නැත්නම් බඩු සංගීත බඩු තිබුණේ නැහැ. guitar කීපයක් ගෙදර තිබුණා. ඒ අරෙන්ද ඒක record කරගන්න අවශ්‍ය උපකරණවත් mics වත් audio interfaces වත් මේවා ඉතින් වැඩිපුර තිබ්බේ නැහැ. අපි music production පැත්ත පොඩ්ඩක් ඉගෙනගෙන තිබුණාට ඒ knowledge එක යොදව ගන්න අවශ්‍ය hardwares අපිට තිබුණේ නැහැ. මුලින්ම ඇත්තටම අපි covers කරේ අපේ යාළුවන්ගේ studios වලට ගිහිල්ලා record කරලා. එහෙමත් නැත්නම් track නම් ගොඩක් කලාවට ඔය අන්තර්ජාලයේ වෙන කවුරු හරි හදලා තිබ්බ track එකකට අපි කවය එක කරන එක තමයි මුලින්ම අපි channel එකේදී කරේ. ඊට පස්සේ අපිට ආසාවක් ඇති වුණා අපේම කියලා music productions එහෙම නැත්නම් අපේම කියලා tracks අපිට හදාගන්න, අපේ music එළියට දෙන්න. ඉතින් අපිට ඒකට තිබ්බ ලොකුම බාධාව තමයි අපිට ඒක perform කරගන්න නැත්නම් ඒක කරගන්න අවශ්‍ය MIDI keyboard එකක් තිබුණේ නැහැ. ඉතින් මේ වාගේ කාලවකවානුවකදී තමයි ඔයාලා දන්නවනම් පිස්සු කන්න. මේ පිස්සු කන්න පොඩි එයාගේ give එකක් හදලා තිබුණා. ඉතින් අපි ඒ give එකට participate කරා. දවසක් පිස්සු කන්න මොකද කරේ, මේ අපි දාපු වීඩියෝ එක එයාගේ Instagram account එකේ පෙන්නුවා. ඉතින් මේක දැකපු පිස්සු කන්නගේ යාළුවෙක් බජී අයියා පිස්සු කන්න මාර්ගයෙන් අපිව contact කරලා අපිට දුන්න අපිට අවශ්‍යම කරන උපකරණයක් ඒ දවස්වල තිබ්බ MIDI keyboard එක. මේ තියෙන බජී අයියා අපිට දීපු Akai Mini MIDI keyboard එක. මේක නිසා තමයි අද මේ channel එක මේ තත්ත්වෙට තියෙන්නේ. ඔයාලා අපෙන් අහන අපේ tracks වල තියෙන drums, synths මේ හැමදේම program කරේ මෙන්න මේ MIDI keyboard එකේ. ඒ නිසා පිස්සු කන්නටයි බජය අයටයි thank you කියන්න කැමති. මොකද ඔය දෙන්න හින්දා තමයි මේ channel එක මෙච්චර ඉක්මනට මේ තත්ත්වෙට ආවේ. ඊළඟට තිබ්බ ප්‍රශ්නේ තමයි අපිට අපි music කරාට නැත්නම් audio production කරාට අපි කරන එක රෙකෝඩ් කරන්න නැත්නම් මම මේ කියන එක රෙකෝඩ් කරන්න නැත්නම් ගිටාර් ප්ලේ කරන රෙකෝඩ් කරන්න අපිට කැමරා එකක් තිබුණ නැහැ. අපි ගාව තිබුණු දුරකථනවලත් ගුණාත්මයෙන් යුතු කැමරාවක් තිබුණ නැහැ. ඉතින් ඒ කියන්නේ මෙගාපික්සල් කවුන්ට් එක වැඩි වුණාට ඔයාලා දන්න වීඩියෝ එක කොලිටි නැහැ. ඒ නිසා ඒකට අපිට අතහිත දුන්නේ අපේ තිලින මල්ලි කොරියාව ඉඳන් අපිට එවුව ෆෝන් එකක්, iPhone එකක්. මේකේ වීඩියෝ ටික කරගන්න. ඉතින් තිලින මල්ලිටත් thank you කියලා කියන්න කැමතියි. ඊළඟට අපි ගැන කිව්වොත් අපේ SL unprofessional team එකේ අපි 3 දෙනෙක් ඉන්නවා. අපි 3 දෙනා සහෝදරයෝ 3 දෙනා. ඉතින් අපි 3 දෙනා ඉගෙන ගත්ත මියුසික් ඉගෙනගෙන තියෙන්නේ නැත්නම් ගිටාර්ස් පිළිබඳ අපි කියන්නේ පාසල් අධ්‍යාපනයෙන් ගත්තොත් අපි ඉගෙනගෙන තියෙන්නේ ඕල වෙනකන් විතරයි මියුසික්. එතනින් එහාට ඔක්කොම ඉතින් අපේ සෝස් සහ ඉගෙන ගත්ත ඒවා තමයි. අපි මේ ගිටාර්ස් මේ මියුසික් සම්බන්ධ මේ channel එක කරාට ඇත්තටම අපේ ශේෂ්ත්‍ර මේවා නෙමෙයි. අපේ වෘත්තිමය ශේෂ්ත්‍ර සහ අපේ අධ්‍යාපනික ශේෂ්ත්‍රයන් මීට වඩා වෙනස්. අපි විශ්වවිද්‍යාල දිහා දෑරුවේ ස්ටැටිස්ටික්ස්, තව එක්කෙනෙක් කෙමිස්ට්‍රි, තව එක්කෙනෙක් ඉංජිනේරින්, මේ වගේ සබ්ජෙක්ට් තමයි හදෑරුවේ. ඉතින් අපි එහෙම විවිධ ෆීල්ඩ්ස් වල අපේ උසස් අධ්‍යාපන කටයුතු කරාට අපිට ඌමනාවක් හිතුණා. ඒ කියන්නේ අපිට ඕනකමක් හිතුණ හින්දා තමයි අපිට පුළුවන් වුණේ මේ අද තියෙන තත්ත්වෙට මේ නොලෙජ් එක වැඩි දියුණු කරගන්න. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ ඔයාලගේ අධ්‍යාපනික ශාස්ත්‍රයේ මොකක් වුණත් ඔයාලා මියුසික් දැනුම ඔයාලට තියෙන කොයි මට්ටකම වුණත් ඔයාට පුළුවන් ඔයාට උමනාවක් තියෙනවා නම් වැඩේ කොට දාගන්න. ඒ කියන්නේ මියුසික් ඉගෙන ගන්න ඕන කෙනෙකුට පුළුවන් උනන්දුව තියෙනවා නම්. ඊළඟට අපි මෙහෙම channel එක ඇත්තරම channel එක පටන් ගත්තේ 2020 සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වගේ ඔන්න ඔය වගේ කාලවකවානු. ඔයාලා දන්නවා ඉතින් මේ කාලවකවානු ඒ කාලවකවානු කියන්නේ කොරෝනා පළවෙනි රැල්ල ඉවරයි දෙවෙනි රැල්ල නිකන් ඔන්න මෙන්න පටන් ගත්තා වගේ කාලෙනේ.
ඒ කාල තුලදි ගොඩක් රට නිරෝධායනයට ලක් කරා අපිට එළියට යන්න බැරි වුණා ගොඩක් කට්ටිය දවස්වල කරේ ෆෝන් එකෙන් ඔය Instagram Facebook YouTube වල කාලේ මරපෙගෙන ඉතින් අපි ඒ කාලේ අපි යොදාගත්ත අපේ channel එක වැඩි දියුණු කරගන්න අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපි music production ඉගෙන ගත්තා guitar music theory ඉගෙන ගත්තා guitar play කරන හැටි ඉගෙන ගත්තා නිකන් තැන්වල ඉන්නේ මේ ලෝක පිළිගත් universities වලින් අපි ඒක නැත් ඔයාලට video එකක් අරන් ඇවිල්ලා තියෙනවා ඉතින් අපි ඒ කාල තුලදී අපේ music පිළිබඳ දැනුම නැත්නම් guitars පිළිබඳ දැනුම සෑහෙන්න වැඩි දියුණු කරගත්තා ඒක අපි ඒක නිරෝධායන සමය කරගත්ත අපිට කරගත්ත ලොකු වාසියක් කියලා දැන් හිතනවා මොකද ඒ කාලේ අපතේ අරින්නේ නැතු. ඉතින් අපේ SL Unprofessional channel එකේ goal එක තමයි අපි ඒ ඉගෙන ගත්ත දේවල් හරියට ඉගෙන ගත්ත දේවල් අපිට sure දේවල් ඔයාලට කියලා දෙන එක. මම sure දේවල් කිව්වේ මේකයි. අපි බාගෙට දන්න දේවල් ගොඩාක් තියෙනවා. හරි බාගෙට දන්න දේවල් සෑහෙන තියෙනවා. ඉතින් අපිට ඒවා කියලා නිකන් පොරවල් වෙන්නත් ඕන නම් පුළුවන් ඉතින්. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. අපි ඔයාලට කියලා දෙන්නේ අපි හරියටම sure කරලා ඉගෙන ගත්ත දේක් විතරයි. අපි එහෙම කියලා දෙදෙත් අපි ගොඩාක් රිසර්ච් ආටිකල් ෆලෝ කරන වෙන වෙන කට්ටියගේ කමෙන්ට්ස් එයාලගේ රිවියුස් කියනවා සාමාන්‍ය අපේ සබ්ජෙක්ට් අපි ඉගෙනගත්ත සබ්ජෙක්ට්ස් වල හැටියක් වෙන්නේ නැති ගොඩක් සයන්ස් ස්ට්‍රීම් වල යුනිවර්සිටි ඉගෙන ගද්දි ගොඩක් අපි රිසර්ච් පේපර්ස් ෆලෝ කරනවා ඉතින් අපි මියුසික් සම්බන්ධ ඒ අපේ තිබ්බ දැනුම සහ අපේ තිබ්බ අත්දැකීම් අපි මියුසික් වලට ගෙනාවා මොකද අපි මියුසික් ගැන මොනවද දෙයක් කියද්දි අපි ගොඩක් රිසර්ච් ආටිකල් ෆලෝ කරනවා ෆලෝ කරලා හොද්දට තියෙන ගැඹුර හොද්දටම අරගෙන තමයි අපි ඔයාලට කියලා දෙන්නේ ඉතින් අපේ channel එක goal එක තමයි අපි දන්නේ හරියටම දන්න දේවල් ඔයාලට කියලා දෙන්නේ අපේ channel එකට ගොඩ දෙනෙක් දාන comment එක තමයි අපේ guitar class නැද්ද guitar lessons නැද්ද මෙන්න මේ වගේ දේවල් ගොඩක් දෙනෙක් අහනවා ඉතින් මෙහෙම අපිට වුණා අපිට guitar lesson එකක් produce කරනවා කියන්නේ සෑහෙන කාලයක් යනවා ඉතින් අපි කරන වැඩත් එක්ක ඒක ටිකක් අමාරුයි අපිට හැබැයි අපි follow කරන අපි ඉගෙන ගන්න ලංකාවේ ඉන්න professional guitarist ලා කීප දෙනෙක් ඉන්නවා ඒ අතරින් එක්කෙනෙක් කිව්වොත් අශාන්ති සිල්වා ලංකාවේ ඉන්න ප්‍රවීණ ඉතාම නිහතමානී guitar වාදකේ අපි යාගේ channel එකෙන් ගොඩක් වෙලාවට අලුත් දේවල් ඉගෙන ගන්නවා අපි channel එකේ link එක දාන්නම් description එකේදී channel එකේ නම කිව්වොත් theoryete guitars ගහමු guitar techniques සිංහලෙන් අලුතෙන්ම පටන් ගත්ත channel එක අපි ඔයාලට recommend කරනවා පල්ලේ හැබැයි description එකේ දාලා තියෙනවා link එක අදම subscribe කරන්න හැබැයි ඉතින් subscribe කරාට කියලා වැඩක් නැහැ ඒකේ දෙන videos බලලා අලුත් දෙයක් හැම වෙලේම ඉගෙන ගන්න උත්සාහ කරන්න හොඳයි දැන් අපේ guitar accessories giveaway එකේ winner announce කරන්න යන්නේ ඊට කලින් අපි අපිට දාලා තියෙන comments ටික කියවලා බලමු. ඔයාලට අපේ guitar accessories giveaway එකට enter වෙන්න කරන් තිබුණේ comment එකක් දාන්න විතරයි. ඉතින් අපි බලමු කට්ටිය මොනවද කියලා තින්නේ කියලා. Joy කියලා තියෙනවා සුභ පැතුම් SL Unprofessional. නොදන්නා ගොඩක් ඉගෙන ගත්තා. ස්තුති දුන්න හැම වීඩියෝ එකටම blah 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 ගොඩක් දාලා තියෙනවා. මසිත් කියලා දෙනවා congratulations අයියා මෙච්චර මහන්සි වුණාට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගිහාන් කියලා දෙනවා congratulations SL Unprofessional guitarist ලට ගොඩක් වැදගත් content කරනවා ස්තුති මේ වාගේ ගොඩක් දාලා තියෙනවා තව තියෙනවා චරිත් කියලා තියෙනවා තාම් පුරුදු වෙන ගමන් ඉන්නේ නොදන්න දේවල් ගොඩක් දැනගත්ත ඒ හින්දා දිගටම බලනවලු ඒ වාගේ ගොඩක් දෙනෙක් අපිට කමෙන්ට්ස් දාලා තිනවා කමෙන්ට්ස් තිනවා 243 හැමෝටම ස්තුති අපි බලමු දැන් මේකෙන් ජැග් ග්‍රහණය කරේ කවුද අපේ ගිව් එකේ ජැග් ග්‍රහකයා තමයි සචින්ත මදුරං ඉතින් සචින්ත මදුරංග ඔයා තමයි ඔන්න අපේ ඇක්සෙසරිස් ගිව් එකේ ජයග්‍රහකයා අපේ පළවෙනි ගිව් එකේ ජයග්‍රහකයා ඉතින් ඔයා මේ වීඩියෝ එක බලනවා නම් අපේ FB page එකට පුළුවන් තරම් ඉක්මනට message එකක් දාන්න අපිව contact කරගන්න. ඒ වගේම තවත් දෙයක් කියනොත් මේ සචින්ත මදුරංග අපිව තෝරලා දැන් සතියකට ආසන්න කාලයක් එනවා. මේ වීඩියෝ එක ගන්න දවස අද වෙනකොට ඇත්තටම අපි අද තමයි දැනගත්තේ මේ වීඩියෝ එක record කරන දවස තමයි දැනගත්තේ ඔයාටත් YouTube channel එකක් තියෙනවා කියලා තාම අලුත් වගේ පේනවා. ඉතින් ඔන්න අපි subscribe කරා බලමු පොඩ්ඩක් මෙයාගේ කොහොමද ප්ලේයින් එහෙම කියලා පොඩ්ඩක් ඉතින් බලන්නත් වෙයි නේ මැඩ්ලින් ප්ලේ කරලා තිනවා කියලා පේනවා ගිටාර්ස් ප්ලේ කරලා තිනවා කියලා පේනවා මල්ලි මැඩලින් එක හොඳට වාදනය කරනවා කියලා පේනවා ගිටාරුත් වාදනය කරන කවස් දාලා තින. ඉතින් ඔන්න අපි subscribe කරා තාම අලුත් channel එක subs ලා තාම ඉන්නේ 56ක් වගේ. අපි channel එකේ link එක පල්ලෙ description එකේ දානවා. මේ video එක බලන හැමෝම ඒ මල්ලිට කරන උදව්වක් විදිහට අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් අපි මල්ලිට සුපතනවා guitars හොඳට ඉගෙනගෙන හොඳට practice කරලා ඉදිරියේදී ලංකාවේ ඉන්න ජනප්‍රිය හැමන් නැත්තම් ප්‍රවීණ දක්ෂ guitar වාදකයෙක් සංගීතඥයෙක් වෙන්න සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙහෙමයි ගිව් එකට සහභාගි වුණා දිනුවනේ කියලා කවුරුත් තරහ වෙන්න එපා. අපි 10k පිරුණු ගමන් තවත් ගිව් එකක් අරන් ඉන්න plan කරලා තිනවා. ඒ නිසා channel එකේ video like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. හොඳයි එහෙනම් ඊළඟ දවසේ අලුත් video එකකින් හම්බෙමු. ජයවා.